සුබ මධ්‍යහනක් හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම කුෂාණී කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත අගමැතිගේ පොරොන්දුව ඔය අවස්ථාවකදීත් අපි රජයේ අධිකරණයට බලපාන්න සූදානම් නැහැ මහා කන්නේ වගාහානි වන්දි අද සිට GSP Plus ඇත්ත කතාව අපේ ඒ GSP සහන බෙදා පිස්සුට දක්වා දීර්ඝ කරන්න යුරෝපීය සංකේමය කටයුතු කරලා තියෙනවා සිවිල් ආරක්ෂකයන්ටත් පොදු සමාවක් 139 එකට ආසාදනීය වූ චීනේ අභිරහස් වෛරසය හතර දිනකට මරු කැඳපු රියානතුරු පිළිබඳ හුංගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මේ අතර රුහුණු කුමාරි දුම්රියේ බස් රථයක් ගැටී තිබෙනවා. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම බටාත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදු වුණා. කලුතර සිට නෝනාකම බලා දහවණේ වූ පෞද්ගලික බස් රථයක් හුංගම සිට රන්න දෙසට දහවණේ වෙමින් තිබූ ටිපර් රථයක ගැටී තිබුණා. අනුතුරින් ජීවිතක්ෂයට පත් වූයේ නෝනකම ප්‍රදේශයේ පදිංචි කරුවන් 4 දෙනෙකු බව හුන්ගම පොලිසිය පවසනවා. අනුතුරින් තුවාල ලැබුවන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. අද උදෑසන 7:15ට පමණ මෙම අනුතුර සිදු වුණේ අම්බලන්ගොඩ මාදම්පේ වේනමුල්ල ප්‍රදේශයේදී. මාතර සිට කොළඹ බලා ගමන්ගත් රුහුණු කුමාරී සීග්‍රගාමී දුම්රියේ සුඛෝපභෝගී බස් රථය කැටී තිබෙනවා. එවන විට බස් රථය තුල සිට ඇත්තේ රියදුරු පමණයි. තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙතර අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් 3 දෙනෙකු තුවාල ලැබුවා. කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක කුඩා ලොරි රථයක් ගැටීමිනුයි අනතුර සිදු වුණේ. අනතුරින් තුවාල ලැබුවේ ලොරි රථයේ රියදුරු සහ තවත් 3 දෙනෙකුයි. ඔවුන්ද බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. වල්වැදුණු නීතිය වෙනුවට යුක්ති සහගත සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් රට තුල යලි ස්ථාපනය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය නිලවේ සුමනවංශ ස්වාමින් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබුවා. උන්වහන්සේට උපහාර පිදීමේ උත්සවයක් එම විහාරස්ථානයේදී පැවැතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. උන්වහන්සේ වෙත සන්නස්පත්‍රයේ පිරිනැමීම කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ අතින් සිදු කෙරුණා. උන්වහන්සේ වෙත විජිනපද පිළිගැන්වූයේ අග්‍රාමාත්‍යවරයයි. කනගාටු විය යුත්තේ මේ සමාජයට වෙච්ච පුද්ගලයෙකුට චෝදනා කරන්න බෑ. මම නම් පුද්ගලෙක් කියලා ඉන්නේ. ඉහළ ඉඳලා පහළට රජයේ සියලු දෙනා වගකී යුතුයි අපි විශ්වාස කරන්නේ. අධිකරණයේ ඉදිරියේ නඩුකාරවරුන්ට කතා කරලා මේ තීන්දුව දෙන්න පොළඹවන්න පියවර ගන්න එක අපි දැක්කා. ජනාධිපතිවරයා අගමැතිවරයා මේ සියලු දෙනාම කතා කරා. මේකෙන් පේනවා අධිකරණයේ කිරී තියෙන විශ්වාසය මොනතරම් දුරට කැඩිලාද කියලා. එක පැත්තකින් මේවා හාමුදුරනේ එලි නෝනලා අපි මේවා ගැන දන්නේ නැහැ. නඩුකාරවරුට කතා කරනවා කියලා කිව්වම අපි නීතිඥවරු වශයෙන් අපි නඩුකාරයෙක් හම්බුනේ චේම්බර් එකට යනවා නම් අනිත් පැමිණිල්ලේ නීතිඥවරයාට කතා කරගෙන තමයි ඇතුළට යන්නේ. अधिकरण මේ රටේ හිටපු එක ඇමතිවරයෙක් මේ රටේ සංස්කෘතියට බරපතල හානියක් කළා. අපේ මේ සංස්කෘතිය තුළ අගමැති දුමනි ගොඩ නැගිලා තියෙන්නේ ඕනෝන් අතර විශ්වාසය. මේ රටේ අපි බය නැතුව සැකයක් නැතුව මේ රටේ කතා බහ කළා. හැබැයි කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ මම කතා කරන දේ තව කෙනෙක් හොරකම් කරයි කියලා. දැන් තියෙන්නේ මේක නැවත නැවත ප්‍රචාරය කර කර නැවත මේ වෙනුවෙන් කතා කර කර ඉන්න එක නෙවෙයි. මේන් මේ සංස්කෘතිය ගලවා ගැනීම සඳහා වහ වහ අවශ්‍ය කටයුතු සිද්ධ කරන එක. රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවයට ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා. ඉන්ධන මිල වැඩි කිරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. නෙළුම්මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම හතා මේ බව ප්‍රකාශ කළා.
මෙම මාධ්‍ය හමුවේ වැඩිදුර තොරතුරු ඉදිරිපත් විකාශය තුලින් බලාපොරොත්තු වන්න. පසුගිය වසරේ මහකන්නේ සිදු වූ වගහානි වෙනුවෙන් වන්දි පිරිනැමීම අද සිට සිදු කරනවා. රුපියල් කෝටි 60ක මුදලක් ඒ වෙනුවෙන් වෙන් කර ඇති බවයි කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසන්නේ. 2018ට 2019 වගහානි සම්බන්ධයෙන් වන්දි ගණනය කිරීම අවසන් කළා තිබුණා. ඒ අනුව ඒ වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 600ක මුදලක්, ඒ කියන්නේ රුපියල් කෝටි 60ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කළා. ඒ අනුව අද දිනේ සිට සියලුම වන්දි ලාභීන් වෙත මුදල් ප්‍රේෂණය කිරීම ආරම්භ කරනවා වන්දි බැංකුවලින්. එතකොට ගොවි මහත්වරුන්ට පුළුවන් තමන්ගේ ගිණුම් වලින් මුදල් ලබා ගන්න මේ සතිය ඇතුළත. එහෙම යම්කිසි ගොවි මහත්වෙකුට මේ සතිය සිකුරාද වෙනකොට මුදල් බැරවීමක් සිද්ධ උනේ නැත්තම් ළඟම තියෙන කෘෂි රක්ෂණ මණ්ඩලයේ නියෝජිත ආයතනයක් වෙත මේ බව දැනුම් දීම හොඳයි. GSP Plus බදු සහනය දීර්ඝ කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. ස්වාධීන රූපවාහිනී න්ියුස් මෝර්නින් වැඩසටහනට එක් වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ එම බදු සහනය 2023 දක්වා දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බවයි. GSP බදු සහනය ලබා ගන්න වැඩිපුරම මූලික වුණේ මම. මොකද මංගල ඇමතුමා විදේශ අමාත්‍යාංශයේ දේශපාලන පැත්ත බලා ගන්නකොට මට තමයි බාර වුණේ ආර්ථික පැත්ත බලා ගන්න. බ්‍රසල්ස් ගියේ මම. ඒ නිසා මම හොඳට GSP Plus එක ගැන දන්නවා. ඒක දීර්ඝ වීමක් සිද්ධ වෙලා නැහැ. ඒ තියෙන්නේ ලංකාව ඊළඟ තලයට ඉහළ මිඩ්ල් ඉන්කම් කන්ට්‍රි ස්ටේටස් එකට ගිහිල්ලා අවුරුදු කිහිපයක් යනකම් අපිට ඒක තියෙනවා. එතනින් පස්සේ ඒක ඉවර වෙලා යනවා. GST සහනය ලැබෙන්නේ අඩු ආදායම් රටක් බවට තියෙනකොට මැදි ආදායම් රටක් බවට පත් වෙනකොට ඒක උග අපේ ඉවත් කරනවා. මේ ගැන කලකලා පසුගිය රජ කාලේ මේක ලබා දෙන්න කටයුතු කරා. මේ අවුරුදු ඉවරෙන් තිබයි නිසා තමයි ඔය හල්සසිල මහත්තයා පහුගිය මැදිවරණ දෙසල කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවොත් මේ GST සහනය කැන්සල් කරනවා කියලා. හැබැයි එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. මම උඩ ගැහෙන්නවා ඉතෝපේ දෙන්නේ කේ තානාපතිවරයා ඇවිල්ලා කිව්වා අපේ මේ GST සහනය දෙදා ආර්ථිකයි සිවිල් ආරක්ෂක ඉතිහාසයේ ප්‍රථම වතාවට සේවය අතහැර ගිය සහ විවිධ හේතුන් මත සේවයට නොපැමිණි සියලු දෙනාට නැවත සේවයට පැමිණීමට පොදු සමාවක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබෙනවා. සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රිය අඩ්මිරාල් ආනන්ද පීරිස් මහතා කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. සේවය අතහැර ගිය සිවිල් ආරක්ෂක බලකායේ සියලුම සමාජිකයන්ට පොදු සමාවක් ලබා දීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කරනු ලැබුවා. පුවත්පත් මගින් මෙම ඉල්ලුම් පත්‍රය ප්‍රසිද්ධ කරනවා. පෙබරවාරි 20වෙනිදාට ඉස්සෙල්ලා ඉල්ලුම් පත්‍රයේ පුරවලා පළාත් කාර්යාලවලට හෝ මූලස්ථානය වෙත ලබා දෙන්න කටයුතු කරන්නට මණ්ඩලයක් මගින් ඉල්ලුම්පත් පිළිබඳව සලකා බලලා නැවත සේවය ලබා දීමට කටයුතු කරනවා. නැවත සේවයට පැමිණ වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් තියෙන අයට විශ්‍රාම වැටුප පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ඔවුන්ට විශ්‍රාම වැටුප හිමි. බෙදුම්වාදී කප්පම් කරුවන්ගේ දේශපාලනයේ වෙනුවට නායකත්වයට ස්වාධීනව කටයුතු කළ හැකි පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සියලු දෙනාගේ වගකීම බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභේතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. ජාතික ව්‍යාත්පෞර ගාල්ල සමුළුවට එක් පැමිණි උන්වහන්සේ මෙම අදහස් පළ කළේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බාර දුන්නු රට නිවැරදිව ව්‍යවස්ථා ක්‍රියාවලියක් අරගෙන ගිහිල්ලා ව්‍යවස්ථා උගරෙන් රට ගලවා ගන්න, ඒ වගේම සංවර්ධන ක්‍රියාවලීන් අරන් ගිහිල්ලා මේ රට සංවර්ධනය කරන්න, ඒත් එක්කම හැමදාම බෙදුම්වාදී කප්පම් කාර්යයන්ගේ යටතට හසු වෙච්ච ඒ දේශපාලන ක්‍රමවේදයේ වෙනුවට නායකයාට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් සකස් කර දීමේ වගකීම අපිට තියෙනවා. අපි පත් කරපු නායකයා කියන්නේ අපේ අභිප්‍රාය. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි, ජනතා අපේක්ෂාව, ජනතා අභිලාෂය. ඒ ජනතා අභිලාෂය ඒ ජනවරම අර තක්කඩි දේශපාලකයන්ට හසුරුවන්නට, යටපත් කරන්නට, පෙලා දමන්නට ඉඩ නොදිය යුතුයි. ඒක අපේ වගකීම වෙනවා.
අග්‍රාමාත්‍යවරයා බෙදුම් වාදයට හිස නොනමන බව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇතයිද මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. කොටියා පරාජය කිරීම සඳහා නායකත්වයේ දුන්නු මහින්ද රාජපක්ෂට 13 ප්ලස් ඇදලා ගහන්න හදනවා මේ රටේ මේ බෙදුම් වාදයේ වෙනුවෙන් වැඩ කරපු ඔවුන්ට කත් ඇදපු ඔවුන් පාලනයට අරන් එන්න කටයුතු කරපු මිනිස්සු. ඒ නිසා හාමුදුරනේ භාවිතයෙන් ඔප්පු කරලා තියනවා 13 ප්ලස් ද 13 මයිනස් ද කියන එක නෙමේ මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රට බෙදුම් වාදයට කිසි ලෙසකින් ඉඩ දෙන්නේ නැහැ කියන එකයි. මතක ඇති නීති විරෝධී ලෙස අලවිකිරීමට සූදානම් කර තිබූ මුහුදු හක්බෙල්ලන් සහ කොරල් පරතෝගයක් සමග සැකකරුවෙකු පොළොන්නරුව ගල්ලෑල ප්‍රදේශයේදී අතරංගුවටගෙන තිබෙනවා. විසිතුරු මසුන් අලවිකරන ස්ථානයේයි මෙම හක්බෙල්ලන් සහ කොරල් තොගය සංගවා තිබුණේ. පොළොන්නරුව වනජීවී කාර්යාල නිලධාරීන් එම ස්ථානය සෝදිසි කිරීමේදී ඒවා අතරංගුවට ගැනීමට හැකියාව ලැබුණා. අතරංගුවටගත් සැකකරු වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු පොළොන්නරුව දිසා අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් මත්කුඩු තොගයක් සමග කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන රක්ෂිත බඳනාගාරගත කර සිටි විදේශිකයින් 3 දෙනා ඇතුළු 5 දෙනෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමට නියෝග කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි මෙම නියෝගය නිකුත් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාට සිහි කැඳවීමක් යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මද්‍රව්‍ය නාශක කාර්යාංශයට දැනුම් දුන්නා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත මෙව පිරිස අත්අඩංගුවට ගත්තේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය එක්වයි. ඇමරිකානු අෆ්ගනිස්තාන ජාතිකයින් විදේශ පිරිස අතර වනවා. පසුගිය කාලයේ සිදු කළ වැරදි වලින් බේරීම සඳහා එක්සත් ජාතික පක්ෂය යලි බලය ලබා ගැනීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. නොච්චියගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයර බෑනේ UNP කතරින් මොකද එතුමාට ගෙදර යන්න වෙනවනේ. දැන් මේගොල්ලෝ හැමෝම ගෙදර යවන්න ඕනේ කාලෙට අපි ආවිල්ලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා මොකද විපක්ෂ නායකකමයි පක්ෂ නායකකමයි ගත්තා කියලා මොනා හරි කරයිද? ඉතින් සජිත් රනිල්ගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිනි. ඒතර මේ අවුරුදු 4-5ක් තිස්සේ ජනරේ ජනතාව ආණ්ඩුවක් දීලා තිබ්බනේ මොනාද කරේ මේගොල්ලෝ? මොකොත් නොකර ගෙදර ගිහිල්ලා ඊළඟ පාර්ලිමේන්තුවේ ඇමතිකමක් ඉල්ලනවා. අපි අහන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ බලය දෙන්න හිටපු පාර්ලිමේන්තුවේ මොනාද කරේ? බැංකු කඩපු හොරුන්ට මොනාද කරේ? මහජන දේපළ විකුණද්දි මේගොල්ලෝ මොනාද කරේ? ජනතාවට සහන දෙන්න මොනවාද කරේ? රස්සාවක් හැදුවේ නැ, මිනිස්සුන්ට ජීවත් වෙන්න සහන දුන්නේ නැ, හොරු ඇල්ලුවේ නැ, දූෂණ නැවැත්තුවේ නැ, වංචා නැවැත්තුවේ නැ, කරපු හොරකම් වලින් බේරී සිටීම සඳහා දැන් ජාතික ආණ්ඩු ඩීල් එකක් දැමීම සඳහා එක්සත් ජාතික පක්ෂය හොරගල් අහුලනවා. ඒකට අහු වෙන්න එපා කියලාත් අපි මේ රටේ ජනතාවට කියනවා. දෙමව්පිය ගුණ සිහිපත් කරමින් ඔවුන්ට ගෞරව දැක්වීමේ සැඳෑ අරුණලු මාපිය වන්දනා වැඩසටහන රාජමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන පදනමයි මෙම වැඩසටහන සංවිධානය කළේ. දෙමව්පියන්ට ගරු කිරීමේ හා සැලකීමේ උතුම් ගුණාංග සමාජයට නැවත සිහිපත් කර දීම සැඳෑ අරුණලු මාපිය වන්දනා වැඩසටහනේ අරමුණයි. පූජ්‍ය කන්දකැටිය ධම්මරත්න ස්වාමින් වහන්සේ වැඩසටහන මෙහෙයුවා. ඉන් අනතුරුව නැටුම් ගැයුම් වැම් ඇතුළු වැඩසටහනක්ද පැවැත්වුණා. මං විශ්වාස කරනවා සමහර වෙලාවට අද මේ සමාජයේ මේ පහුගිය කාලය තුල අපි දැක්ක නේද බෞද්ධකමට නිගා කරනවා, අම්මට තාත්තට සලකන්නේ නැති සමාජයක් හදනවා. ඒ සමාජය වෙනස් කරන්න අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අපේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අම්මට තාත්තට සලකන, තාමත් තමන්ගේ අම්මගේ තමන්ගේ තාත්තා වෙනුවෙන් ඒ පින්කම් කරන, ඒ වගේම පෝය දවසට ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෙනල්ලා රජගෙදර පන්සිල් පද පහ ඇහෙනවා රටටම, අන්නේ සමාජය හදන්න උත්සාහ කරා. අපි ගම්මැට්ටෙමින් බිම්මැට්ටෙමින් පටන් ගන්න ඕන දෙමව්පියන්ට සලකන සමාජයක් හදන්න. එහෙම නැතුව අපි රජයක් හැටියට මොන දේ කරත් වැඩක් වෙන්නේ නැහැ ගුණගරුක දරුවෝ හදන්න නැත්තම්. අම්මට තාත්තට සලකන, අනුන්ට වෛර නොකරන සාධාරණ සමාජයක ජීවත් වෙන දරුවෝ හැදුවොත් තමයි රට ලස්සන කරන්න පුළුවන් වෙන්නේ. දැන් පුවත් කිහිපයක් ලොහුඩේ. ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය වන සුනාමි චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්ලවත්ත සැවොයි ප්‍රීමියර් සිනමා ශාලාවේදී පැවැත්ුණා. සුනාමි ව්‍යසනය තවත් එක් අතුරු කතාවක් මෙම සිනමා නිර්මාණයට පාදක කරගෙන තිබෙනවා. රේණුකා බාලසූරිය මහත්මියගේ නිෂ්පාදනයක් වන සුනාමි චිත්‍රපටයට ප්‍රවීණ සහ නවක නළු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට රංගන ශිල්පීන් විද්වතුන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
හොමකම පිටිපන මහින්ද රාජපක්ෂ ජාතික පාසලට වසර 9ක් සැපිරීම නිමිත්තෙන් රන්වැට සහිත බෝධි ප්‍රාකාරය නිරාවරණය කිරීම සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය පසුකේදා පැවැත්ුණා. ඒ අතිපූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් RMM රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. सुरक्षित श्रीलंका वक्सदहा मार्गस्थ सुरक्षितावे अभियोगमयन सम्मद्रण्याक पवेत्तुना श्रीलंका वैद्य संगम श्रवणाकारेदी श्रीलंका वैद्य संगमय रोटरी समाजे सह सिंह समाजे एक्वाई मे संविधान कले विद्वतुन्की देशन पवेत्तुआ अंपार रोटरी समाजे मगिन कृत्रिम पाद लबादीमे समाज सत्कार क्रियात्मक कला ए अंपार कायिक सह मानसिक पुनरुत्थापन मध्यस्थानेदी मीट समगामीव अक्षि सह श्रवण आबाद सहित वंसदहा सायन्याक्त पवेत्तुना आबाधित तत्वयन पिरिबद परीक्षा कर अदाल प्रतिकार सदहा ओन यमुकिरीमटाय मेहदी कटेतु केरुणे ऑस्ट्रेलियावे मेलबर्न नुवर वेसन श्रीलंकिकयन पिहिटुवागत एक्सत् कला कवि मगिन मिनिवेट संगलक नमिन प्रजा सत्कार वेडसटहनक क्रियात्मक कला त्रिकुणामल सोमादेवी विद्यालय कावंतिसपुर विद्यालय देहिवत्त महाविद्यालय अतुलु पासल किहिपेक सह मुतुर कलापे किरिवेट्टी महाविद्यालय सह सिंघल महाविद्यालय दरुदरियंटद नोमिले पावहन लबादीम मेयटते सिदुकेरुणा एक्सत् कला कवे सभापति सरत् कुलरत्न महता अतुलु पिरिसक मेम अवस्थावटे कुणा अध्यापन अमात्यांशे क्रीडा हा शारीरिक अध्यापनांशे संविधान करण क्रियाकारीव प्रीतिमत्वेमु लमा मलल क्रीडा उलेल दिन तुनक पुरा नावलपिटिय जायतिलक क्रीडांगणे दी पवत्वेनवा तरगावलिय अवसान दिने अदाय तरगावलिय संदहा दिवेने पलात नवयम नियोजने करमिन क्रीडक क्रीडिकावन 7500ක් पमन एक्वसिरिनवा श्रीलंका बैडमिंटन सम्मेलन संविधान करण 67वन जातिक बैडमिंटन शूरतावलिय सह 37वन जातिक कनिष्ठ बैडमिंटन शूरतावलिय सुगतदास गृहस्थ क्रीडांगणे दी पवत्तुना दिन हयाकपुरा पवति तरंगावलिय जातिक बैडमिंटन कांता शूरताव दिनागत्ते दिल्मिडायस तरंगवट देखट एकक लेस अच्चिनी रत्नसिरी पराजित पत् करमिन रंतुष्क करुणातिलक समग पवति पिरिमी विवृत जातिक शूरता तरंगावलिय तरंगवट देखट बिंदुवक लेस जयग्रहणे किरीमट नीलूक करुणारत्न समत्तुना निलूक मेम जातिक शूरताव दिनागत्ते दासेवन वरटाई भूतान पारोप अपंदु कंडायम पसुगेदा श्रीलंकावट पेमिनिया ए श्रीलंका युद्ध हमुदा कंडायम समग लबन विसी देवनदा कोलंब तुरंग तरंग पिटियेदी पवत्वीमट नियमित आसिया पापंदु कुसलान तरंगावली मूलिक वटे तरंग संदहा एक्वीम संदहाई एत समगी 19 माध्यान पुवत विकाशे निमावट पत्वनवा हमें मुनवतात पासरु एकाई पनस पहट सुबदावसाक www.ipnnews.lk